සම්බන්ධ බඩේ අමාරුව කියන්නේ සාමාන්‍යයෙන් බඩේ අජීර්ණය කියනවා, බඩේ ගෑස්ට්‍රයිටිස් හැදෙනවා, ගෑස් එක කියනවා. එතකොට වෙනත් බඩේ රිදුම් එනවා. සමහර අයට වකුගඩු වල ගාල් තියෙනවා නම් ඒත් බඩ කැක්කුම හැදෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් භයානකම දෙක තමයි මේ ඇපෙන්ඩිසයිටිස් කියන එක. ඒ කියන්නේ අර උණ්ඩුක පුච්චේ කියන එකට ආසාදනය වෙලා මේ ඒක නම් බෙහෙත් වලින් කරන්න බෑ. ඒක ඔපරේෂන් කරන්න ඕන එකක්. ඒකට බඩේ කැක්කුමක් එනවා. ඉතින් මේ බඩේ කැක්කුම ඔක්කොම මොනවද කියලා එකපාරටම ගෙදර ඉඳන් කියන්න බෑ. බඩ පරීක්ෂා කරලා බලන්න වෙනවා. සාමාන්‍යයෙන් බඩේ අපි හිතමු අපි මේ බඩ බුරුලෙන් යනවා ඒ වගේ එකක් නම් ඉතින් ගෙදර ඉඳගෙන මේ මොනවා හරි කෝපි ටිකක් හරි බීලා දියර වර්ග ටිකක් බීලා ජීවනී බීලා එහෙම බලන්න පුළුවන්. එතනින් එහාට වගේ ලොකු බඩේ කැක්කුමක් තියෙනවා නම් මේ පොඩ්ඩක් වෛද්‍යවරයෙක් ගාවට යන්න වෙනවා. වකුගඩුවේ ගඩුවේ ගාල්ද, පිත්තාශයේ ගාල්ද, එතකොට මේ ඇපෙන්ඩිසයිටිස්ද, එහෙම නැත්නම් ඒ වගේ කියලා බලා ගන්න වෙනවා. සාමාන්‍යයෙන් කසාද බැඳපු වගේ වයසේ කට්ටියට නම් මේ ගර්භාෂයේ ප්‍රශ්න නිසාත් බඩේ කැක්කුම් එන්න පුළුවන්. ඒවා සමහර විට මේ කුඩා කාලලයක් තිබිලා ඒක පුපුරලා ඒ වගේ මේ වෙලාවට බඩේ කැක්කුමක් එන්න පුළුවන්. ඉතින් ඒවට මේ සාමාන්‍යයෙන් ගෙදර ප්‍රතිකාර කරන එක නම් එච්චරම නුවණට හුරු නෑ. මොකද මේ මොකද්ද කියලා හොයාගන්න බෑනේ. ඔය වෛරස් උනේ වගේ තමයි ඒකත්. ඉතින් හරියටම බලාගන්න බෑ. සාමාන්‍යයෙන් ගෑස්ට්‍රයිටිස් වගේ තියෙන කෙනෙකුට නම් තේරෙනවා එහෙමයි කියලා. ඒ වුණාට ළමයෙක් හරි අර ගෑනු ළමයෙක් හරි වගේ වුණොත් එහෙම මේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න වෙනවා. ගෙදරදී ගෑස්ට්‍රයිටිස් තියෙන අයට පුළුවන් ඕන වෙලාවක යෝගට් එකක් වගේ කන්න පුළුවන්. අර ඩයිජින් හරි මොනවා හරි පෙති අර විකල කන පෙති තියෙනවා ටිකක් කාලා වතුර ටිකක් බොන්න පුළුවන්. සාමාන්‍ය නිකන් වතුර වුණත් වැඩිපුර බිව්වා නම් ඒත් ඇති. හැබැයි අර කන්න හොඳ නැහැ ඒ වගේ කට්ටිය අර මේ ඊස් දාපු කෑම විශේෂයෙන් පාන් පිටි කෑම තමයි ඒගොල්ලන්ට හොඳ නැත්තේ. මේ ඕක මේ බඩේ ඇතුළේදී ඊස්ට් එක පැහෙන්න අරගෙන මේක වැඩි වෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කෑම බීම ගැන තමයි විශේෂයෙන්ම මේ පරිස්සම් වෙන්න ඕනේ. පිටින් ගිහිල්ලා ගෙදර නැතුව කඩේකින් කෑම අපි හිතමු බත් පාර්සලයක් ගේනවායි කියලා. ඒක බත් වුණාට ඒකට දාන දේවල් වලින් සමහර විට මේ අර රසකාරක ඒගොල්ලෝ දානවා. රසකාරක කියලා මේ එක එක වර්ග. ඉතින් ඒ නිසා ඒකෙන් මේ 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 ගෑස්ට්‍රයිටිස් තත්ත්වය මේ වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මේ ඒවෙන් සාමාන්‍යයෙන් පිරිසුදුකම අඩු නිසා විස බීජ ඇතුල් වෙලා බඩේ අජීර්ණය එන්නත් පුළුවන්. ඒ නිසා තමයි ගෙදරම හදාගෙන ගෙදරම ව්‍යාගෙන කන්න එක හොඳයි කියලා හැමෝම කියන්නේ. සාමාන්‍යයෙන් දැන් අපි බඩ අජීර්ණයක් වගේ වෙලා ලූස් මෝෂන් ඒ කියන්නේ බඩ බුරුලෙන් යනවා නම් කෝපි හොඳයි. කෝපි කියන්නේ බඩ වේලන ආහාර වර්ග හොඳයි. කෝපි හොඳයි, නෙස්ටමෝල්ට් හොඳයි. එතකොට සාමාන්‍යයෙන් අපි කියන කෝලි කුට්ටු උනාක් කෑවට කමක් නැහැ එහෙම කියලා. මේ අර අනිත් මේවා වලට නම් ඉතින් ඒවා කෑවා කියලා ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ගෑස්ට්‍රයිටිස් වලටත් අර වගේ යෝගට් කන්න පුළුවන්, වතුර බොන්න පුළුවන්. හැබැයි ඒ ගෑස්ට්‍රයිටිස් වලට නම් කෝපි තේ හොඳ නැහැ. ඒවා වැඩි වෙන ඇල්කොහොල් හොඳ නැහැ ඒකට. අරක්කු වගේ බොන්න හොඳ නැහැ. ගෑස්ට්‍රයිටිස් හැදෙන්නේ ඇත්තටම කියනවා නම් ඇඟේ මේ ආහාර ජීර්ණය වෙන්න ආමාශය ඇතුළට මේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියන්නේ ඒක ඇසිඩ් එකක්. හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියන එක මේ සාමාන්‍යයෙන් මැල්ලුව තත වුණත් පිච්චෙනවා. ඒක ඇවිල්ලා ඇතුළට අපේ ආමාශය ඇතුළට නිරන්තරයෙන් ශ්‍රාවය කරනවා. ඉතින් මේ ඕක ශ්‍රාවය වුණාම ඒක ශ්‍රාවය කරන්නේ ආහාර ජීර්ණය කරන්න ඕන. ඉතින් ආහාරයක් නැති වුණාම තමන්ගේ බඩවැලම ජීර්ණය වෙන තත්ත්වෙට ඒක දුරදිග යන ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අර වගේ දේවල් කන්න කියන්නේ. මොනවා හරි ටික අඩු ගන්න, වතුර හරි වැඩිපුර බොන්න කියන්නේ ඒක තමයි. නැත්තම් මේ බඩවැල තමන්ගේ බඩවැලම පිච්චිලා තමන් ඒ බඩවැලේ තුවාල හැදෙනවා. ඊට පස්සේ ඒවා ලේසියෙන් සනීප කරගෙන ගන්න අමාරුයි. පොඩ්ඩක් හරි බඩගින්නක් වගේ දැනුනොත් මොනවත් නැත්තම් වතුර ටිකක් හරි බොන්න ඕනේ. යෝගට් එකක් වගේ හරි මේ හම්බ වෙනව නම් කන්න කමන්නේ. ඒ වුණාට පාන් පිටි කෑම ඔය පේස්ට්‍රි අරම මෙම පාරේ යනකොට එහෙම කන්න නරකයි. වතුර බෝතලයක් අතේ අරන් යන එක තමයි හොඳම දේ.